අමන්දගේ ඔය තීන්දුවට නැත්නම් අමන්ද ගන්න තීරණයට අමන්දගේ මේ ව්‍යාපාරයට රජය ගන්න තීන්දුව తీරන බලපානවද නැද්ද මොකද හිතන්නේ අනිවාර්යයෙන් බලපානවා හිතන්න අනිවාර්යයෙන් හිතන්න මෙහෙම දෙයක් ලංකාවට වාහන අමතර කොටස් ගේද්දී රජය විසින් බද්දක් ගන්නවා හරිද රජය විසින් මේ සීමා දානවා ලංකාවට අමතර කොටස් ගෙන්නන්න බෑ එතකොට මේ අමන්දගේ වාහන ව්‍යාපාරේ නැත්නම් මේ වාහන කම්පැනිකට ඒක බලපානවද නැද්ද අතිශය බලපානවා එහෙනම් ළමයි ලෝකෙ මිනිස්සු දැක්කා දේශපාලනේ කියන්නේ කොහෙවත් තියෙන මාතෘකාවක් ආර්ථිකය කියන්නේ කොහෙවත් තියෙන මාතෘකාවක් හැබැයි මිනිස්සුන්ගේ ආර්ථිකයට දේශපාලනේ බලපෑමක් තියෙනවා මිනිස්සු මොනාරි හැදුවත් බලපෑමක් තියෙනවා එතනින් යට ගිහිල්ලා මිනිස්සු මොනාරි නිෂ්පාදනය කර රජයේ බලපෑමක් තියෙනවා භාණ්ඩ බෙදා හැරියොත් බලපෑමක් තියෙනවා දැන් උදාහරණයක් විදියට ඉතන අචිනි මේ දවස්වල ගෙදර නිකන් ඉන්න එකේ හදන කේක් ගෑල්ලම කේක් හදනවනේ කේක් හදලා අචින්දර රට පුරා මේක බෙදා හරින බර්ත්ඩේ කේක් හදලා විකුණන රජෙන් මේ කොරෝනා දවස්වල තීන්දුවක් ගන්නවා දැන් වෙති කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍ර වෙලා තියෙන්නේ ඒ නිසා පළාත් අතර සංචරණ සීමා දාලා තියෙන්නේ එඳ පළාතෙන් පිටතට යන්න බෑ ඒතර ඒක අචිනිගේ ආර්ථිකය නะ අචිනිගේ ආර්ථිකය වලට බලපෑවද නැද්ද බෙදා හැරීම කියන ආර්ථික ක්‍රියාවලියට බලපෑවද නැද්ද බලපෑ එහෙනම් ළමයි ඔයාලට තේරෙන්න ඕන භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී එතනින් යාට ගිහිල්ලා භාණ්ඩයක් බෙදා හරිද්දී එතනින් යාට ගිහිල්ලා භාණ්ඩයක් වෙළඳාම් කරද්දී අනිවාර්යෙන් ආණ්ඩුවේ අංගත් එක්ක සම්බන්ධ වෙනවා නැත්නම් දේශපාලනත් එක්ක සම්බන්ධ වෙනවා නැත්නම් දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක සම්බන්ධ වෙනවා එතකොට ලෝකයේද ආර්ථික විශේෂඥයෝ දැක්කා කොහෙවත් තියෙන දේශපාලනයකුයි ආර්ථිකයයි සම්බන්ධ වෙනවා හරිද කොහෙවත් තියෙන ආර්ථිකයයි දේශපාලනයයි සම්බන්ධ වෙනවා මොකක් හරි සම්බන්ධයක් තියෙනවා හරිද ළමයි එතකොට මේ මුල් කාලේ හිටපු ආර්ථික විශේෂඥයෝ නැත්නම් අර්ථ ශාස්ත්‍රඥයෝ කිව්වා දේශපාලනයයි ආර්ථිකය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා හැබැයි ළමයි ඒගොල්ලොන්ට මේ සම්බන්ධේ ඔප්පු කරගන්න බැරි වුණා මොකක්ද තියෙන සම්බන්ධ කියලා ඔප්පු කරගන්න බැරි වුණා මේගොල්ලෝ ඇවිල්ලා කියනවා ආර්ථිකයයි දේශපාලනයයි සම්බන්ධයක් තියෙනවා භාණ්ඩ නිෂ්පාදනයේ දේශපාලනයේ සම්බන්ධයක් තියෙනවා භාණ්ඩ බෙදා හැරීම නිෂ්පාදනයේ සම්බන්ධයක් තියෙනවා සම්බන්ධයක් තියෙනවා කියනවා සම්බන්ධය ඔප්පු කරගන්න බැහැ නිකන් ඔයාගේ ගම්මානවල ඉන්න සමාන ඇන්ටිලා ඇන්ටි ඇවිල්ලා කියනවා දුවට මොකක් කර සම්බන්ධයක් තියෙනවද පුතාට මොකක් කර සම්බන්ධයක් තියෙනවද සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා ඔප්පු කරගන්න බැහැ හරිද සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා ඔප්පු කරගන්න බැහැ ඒ වගේ ළමයි තමයි ඒ වගේ තමයි ළමයි හරිද දේශපාලනයේ ආර්ථිකය අතර සම්බන්ධයක් තියෙනවා කියලා මුල් කාලීන දාර්ශනිකයෝ නැත්නම් මුල් කාලීන අර්ථ ශාස්ත්‍රඥයින් කියනවා හැබැයි ඔප්පු කරගන්න බැහැ කියලා. හරිද? එතන මම කර්ණ කීපයක් කිව්වා. මම කිව්වා අද අපි ඉගෙන ගන්න දේශපාලන අර්ථ ශාස්ත්‍ර ප්‍රවේශය. අර්ථ ශාස්ත්‍රය කියන්නේ ආර්ථික විද්‍යාවද. එතන මේ ප්‍රවේශයෙන් අපි කරන්නේ දේශපාලනයේ ආර්ථිකය අතර තියෙන සම්බන්ධය බලන්නේ. නැත්නම් ඒ සම්බන්ධය තුලින් අලුත් දේශපාලන දැනුමක් ඇති කරන එක තමයි අපි කරන්නේ. ඊට පස්සේ මම කිව්වා මේ ලෝකේ බාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම ඒ වගේ සියලුම ආර්ථිකයේ අංග රටේ දේශපාලන ක්‍රමයක් එක්ක නැත්ේ නැත්තම් රටේ ආර්ථික ක්‍රමයේ මේ රටේ ආණ්ඩ ප්‍රතිපත්තිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා මම කිව්වා ළමයි ඊට පස්සේ මේ සම්බන්ධය පෙන්නනවා ප්‍රධාන වශයෙන් පුද්ගල කීප දෙනෙක් බලා ගන්නවා මේක පස්සේ වෙලාවක print out එකක් දාගෙන highlight කරත් කමක් නැහැ නැත වැදගත් කිව්වා කොහෙන් ලියා කොලේක ලියා ගත්තත් කමක් නැහැ ලියා ගන්න මේ කට්ටිය තමයි ඇඩම් ස්මිත් David Ricardo, John Stuart Mill, Thomas Malthus. Adam Smith, David Ricardo, John Stuart Mill, Thomas Malthus. Adam Smith එනවා, David Ricardo එනවා, John Stuart Mill එනවා, Thomas Malthus එනවා. ඇවිල්ලා කියනවා සම්බන්ධයක් තියෙනවද? මොකද සම්බන්ධය? දන්නේ. Adam Smith එනවා ආර්ථික විද්‍යාව පියා. එයා කියනවා දේශපාලන ආර්ථිකය අතර සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධය? දන්නේ. ඊට පස්සේ John Stuart Mill එනවා. එයාගෙන් ප්‍රශ්න කරනවා මොකද සම්බන්ධය? දන්නේ. ඒගොල්ලෝ කියන සම්බන්ධයක් තියෙනවා කියලා. හැබැයි සම්බන්ධය ඔප්පු කරගන්න බැහැ. හරිනේ කතන්දරේ? ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, ජෝන් ස්ටුවර්ට් මිල්, තෝමස් මැල්තස් කියනවා ආර්ථිකයයි දේශපාලනයේ සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය මොකක්ද හදි? ඔප්පු කරගන්න බැහැ. නිකන් නමට කියන සම්බන්ධයක් තියෙනවා කියලා. හරි. දැන් ළමයි එහෙනම් මේ සම්බන්ධය ඔප්පු කරන්න බැහැ. අපි කියනවා නම් දේශපාලනයේ ආර්ථිකයේ සම්බන්ධයක් තියෙනවා කියලා. අපිට ඒක ඇත්තට මේ සමාජේ පේනවා නම් කවුරුරි කෙනෙක් කියලා ඒක ඔප්පු කරන්න එපා කොහොමද වෙන්නේ කියලා දැන් ඒක ඔප්පු කරන්න එනවා උද්දරේ එයා තමයි මේ ඉන්නේ කවුද මේ එයා තමයි මේ ඉන්නේ කවුද මේ ආ ඔයගොල්ලෝ දන්නවද දැකලා ඇති කවුද මේ මාක්ස්
කාල් මාක්ස් කාල් මාක්ස් ඇවිල්ලා පැහැදිලිව ලස්සන තියරි එකක් ගෙනල්ලා නැත්නම් ලස්සන න්‍යායක් ගෙනල්ලා නැත්නම් ලස්සන න්‍යායික පද්ධතියක් ගෙනල්ලා මේ දේශපාලනය සහ ආර්ථිකය අතර වෙන සම්බන්ධය ඔප්පු කරනවා හරිද මේකයි තාර්කිකයි මම ඒකයි කිව්වේ ඔයාගේ ඉතුරුක් දෙන ප්‍රවේශයන් සාමාන්‍යයෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් මේ අර්ථශාස්ත්‍ර ප්‍රවේශය සංකීර්ණ වෙන්නේ මේක ටික තාර්කික නිසා ඒකමයි මම අද දවසේ මේක කරන්න තෝරගත්තේ රයිට් දැන් ඉනවා කවුද කාල් මාක්ස් කාල් මාක්ස් බලනවා දැන් මොකද ටාස්ක් එක කාල් මාක්ස් ලා තියෙන අභියෝග මොකක්ද ආර්ථිකයේ දේශපාලනයේ සම්බන්ධයක් පෙන්වන්න දැන් කාල් මාක්ස් උත්සාහ කරනවා ආර්ථිකයේ දේශපාලනයට සම්බන්ධයක් පෙන්වන්න ආර්ථිකයේ දේශපාලනයට සම්බන්ධයක් පෙන්වන්න දැන් හිතන්න මේ දවස්වල කියන්නේ මීට මාස 3කට විතර කලින් ඔයා ෆෝන් එකක් ගන්න නැත්නම් ලැප් එකක් ගන්න කොහොමද තර්කයක් මට දැම්මේ ඔය අම්මට ගිහිල්ලා කිව්වා අම්මා මේ දවස්වල සම්පූර්ණයෙන් උගන්වන්නේ ඔන්ලයින් එක්සෑම් එක පාස් වෙන්න නම් ඔන්ලයින් ඉගෙන ගන්නම සිද්ධ වෙනවා එක්සෑම් ඔක්කොම ඔන්ලයින් කිනේ ඒ නිසා මට ෆෝන් එකක් ඕන වෙයි මට ලැප්ටොප් එකක් ඕන වෙයි එහෙම නේ කිව්වේ නැත්තම් ගිය ගමන් කියන්නේ නෑනේ ෆෝන් එකක් හිට අරන් දෙන්න කියලා ඔයා මොකක් හරි තර්කයක් ඉදිරිපත් කරන්නේ පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් ඒ වගේ තමයි කාල් මාක්ස් ආවා කාල් මාක්ස් බලුවා මේ එක වචනෙන් එක වාක්‍යයෙන් මේ දෙකේ සම්බන්ධය පෙන්වන්න බෑ මියා මොකද කරේ අර ඔයා අම්මගේ ෆෝන් එක කිල්ලුවා වගේ හරි තාර්කිකව පියවරෙන් පියවර මේක ඔප්පු කරා හරිද ඔයා දැන් ගිහිල්ලා ෆෝන් එකක් ඕන කියලා අම්මට කියන්නේ නෑ අම්මා මේ හෙට විදි ෆෝන් එකක් ඕන ඔන්ලයින් ක්ලාස් එකක් එහෙම කිව්වොත් දෙනවනේ දත් ටික බඩට යන්න එහෙම இல்ல නෑ ළමයි ඔයා ගිහිල්ලා පිළිවෙලින් නෑ මොකද කියන්නේ එක්සෑම් පාස් වෙන්න නම් ෆෝන් එකක් තියෙන්න ඔන්ලයින් කරන්න නම් ෆෝන් එකක් තියෙන්න මේ තියෙන ෆෝන් එකේ බැටරි බලනවා ඔයාගේ මොනවාරි තර්ක දාලා අන්තිමෙන් කියන්නේ ෆෝන් එකක් ඕන කියලා ඒ වගේ තමයි කාල් මාක්ස් එක පියවරෙන් කියන්නේ නැහැ මෙන්න මේ මේකයි ආර්ථික ආදේශපාලනයට සම්බන්ධ කියලා පියවරෙන් පියවර කියනවා පියවරෙන් පියවර කියනද මෙයා ලස්සන න්‍යායික පද්ධතියක් හදනවා තියරි එකක් හදනවා තියරිටිකල් සිස්ටම් එකක් හදනවා හයිලයිට් කරගන්න එක දේශපාලන අර්ථශාස්ත්‍ර ප්‍රවේශයේ වර්තමානයේ සම්පූර්ණ වෙන අනන්‍ය වීති වෙන්නේ මාක්ස් ආදී න්‍යාය සමගය කාල් මාක්ස් කියන එක හයිලයිට් කරන්න නැත්නම් ඔයගේ නෝට් එකක් දාගන්න 19 වෙනි සියවසේ කියන එක නෝට් එකක් දාගන්න ඊට පස්සේ න්‍යායික පද්ධතියක් නැත්නම් තියරිටිකල් සිස්ටම් එකක් ගෙනාවා කියලා නෝට් එකක් දාගන්න ඉච්චන මොකද්ද අද වෙද්දි අර්ථශාස්ත්‍ර ප්‍රවේශය සම්පූර්ණයෙන් අනන්‍ය වී තියෙන්නේ නැත්නම් අර්ථශාස්ත්‍ර ප්‍රවේශය භාවිත කරන්නේ කවුද නැත්නම් අර්ථශාස්ත්‍ර ප්‍රවේශය ඔප්පු කරේ කවුද කාල් මාක්ස් නැත්නම් කාල් මාක්ස් විග්‍රහනාරා ඒක ගෙනාවේ 19 වෙනි සියවසේ ඒක ගෙනාවේ නිකන් කට වචනේ නෙමෙයි තියරි එකකින් අපි ඒක කියන න්‍යායික පද්ධතියකින් කියන. හරිද? මෙච්චරයි. සමස්ත කතා කරමු ටික මම එකතැනකට ගේනවා. මෙහෙමයි උනේ. අපි පටන් ගත්තා දේශපාලන අර්ථශාස්ත්‍ර ප්‍රවේශය. දේශපාලන අර්ථශාස්ත්‍ර ප්‍රවේශයෙන් කරන්නේ මොකක්ද? දේශපාලනයයි ආර්ථිකයයි අතර තියෙන සම්බන්ධය විග්‍රහ කරනවා. ඒ තුලින් දේශපාලන දැනුම බිහි කරනවා. එතකොට 18 වෙනි සියවසේදී ප්‍රධාන වශයෙන් චින්තකයෝ කියක් කියනවා. දේශපාලනයි ආර්ථිකය අතර සම්බන්ධයක් තියෙනවා. දේශපාලනයයි ආර්ථිකයයි බද්ධ. නැත්තම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති රටේ ආර්ථිකයයි සම්බන්ධයක් තියෙනවා. ඒක සම්බන්ධයක් තියෙනවා කියන්නේ පුදුම කීපෙනි. ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, ජෝන් ස්ටුවර්ට් මිල්, තෝමස් මැතස්. ඒගොල්ලෝ සම්බන්ධය මොකක්ද කියන්නේ? කොහොමද සම්බන්ධ වෙන්නේ කියන්නේ? ඒකේ සම්බන්ධතාවයේ ගැඹුර කොහොමද කියන්නේ නේ? හරිද? නිකන් කියනවා සම්බන්ධ ඉන්නවා. මේ සම්බන්ධේ ඔප්පු කරන්න කෙනෙක් කියනවා 19 වෙනි සියවසේ කාල් මාක්ස්. හරිද 19 වෙනි සියවසේ කාල් මාක්ස් කාල් මාක්ස් ඇවිල්ලා බලනවා ඇඩම් ස්මිත් කරේ මොකක්ද කියලා බලනවා ජෝන් ස්ටුවර්ට් මිල් කරේ මොකක්ද කියලා බලනවා තෝමස් මැතස් මොනවද කිව්වේ කියලා බලනවා බලද්දී කාල් මාක්ස්ට තේරෙනවා ඒ හැම එක්කෙනාම ඒ හැම චින්තකයම උත්සාහ කරන්නේ නිකන් කට වචනට මේක ඔප්පු කරන්න කාල් මාක්ස් තේරුම් ගන්නවා කට වචනට මේක ඔප්පු කරන්න බැහැ මම තියරි එකක් ගේන්න ඕන. න්‍යායක් ගේන්න ඕන. ඒ අනුව මෙයා 19 වෙනි සියවසේ ගේනවා න්‍යායික පද්ධතිය. තියරිටිකල් සිස්ටම් එක. ඒකට අපි කියනවා හයිලයිට් කරන්න ඓතිහාසික භෞතිකවාදය කියලා. හරිද? මෙයා ගේනවා 19 වෙනි සියවසේදී න්‍යායික පද්ධතිය. ඒ න්‍යායික පද්ධතිය අපි කියනවා ඓතිහාසික භෞතිකවාදය. රයිට්? ලස්සන කතන්දරයකට එන්නේ. හරිද? මේක හරි ඉන්ට්‍රස්ටිං හරි රහන් ඉන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ පොඩක් අහන් ඉන්න ඕන ඒ ඉඳා මොකද්ද මෙයා කියන්නේ මෙයාගෙන කියරේ මොකද්ද ඓතිහාසික භෞතිකවාදය
හරිද ඓතිහාසික භෞතික වාදය ඓතිහාසික භෞතික වාදය කියලා කතන්දරයක් කියනවා ළමයි මෙයා කියනවා අදහ ගන්න ලේසි මෙයා කියනවා මිනිසුන්ගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනේ නම් අදාළ දේ විතරක් අධ්‍යයනය කරන්න එපා හරියන්නේ හරිද මොකද මෙයා කියන්නේ මිනිසුන්ගේ අංගිසි ලක්ෂණයක් හදාරන්න ඕනේ නම් ඒ මිනිහගේ එකී ලක්ෂණේ විතරක් හදාරන්න එපා හරියන්නේ නැහැ උදාහරණයක් විදියට ඔයාගේ ගමේ කවුරු හරි පුද්ගලෙක් හොරගම් කරනවා හරිද ඔයා ගමේ පුද්ගලෙක් මේ දවස්වල හොරගම් කරනවා කලින් හොඳට හිටු මිනිහේ මේ දවස්වල හොරගම් කරනවා දැන් ඔයාගෙන් අහනවා කවුරු හරි ඇවිල්ලා ඇයි මේ පුද්ගලයා හොරගම් කරන්නේ කියලා දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා මෙයා හොරගම් කරන්නේ ඇයි කියලා පරීක්ෂා කරනවා ඔයා එයා හොරෙක්ද කියන එක විතරක් පරීක්ෂා කරලා හරියන්නේ නැහැ ඔයා පරීක්ෂා කරන්න ඕන ඇයි එයා හොරෙක් වුනේ එයාට මොනවද නැති වෙච්ච අවස්ථාව එයාට මොනවද නැති වෙච්ච ඓතිහාසිකම් එයා ඒ තත්ත්වෙට පත් වුනේ ඇයි හරිද එයාගේ මානසික දුර්වලතාවයක් තියෙනවා එයාට කණ්ඩ තියෙනවද එයාට ජීවත් වෙන්න පුළුවන්ද එයාගේ ළමයි කාලා දින්නේ ඒක ඔයා පරීක්ෂා කරන්න ඕනේ එතකොට තමයි ඔයාට මේ මිනිහා ගැන හොඳව අවබෝධයක් එන්නේ හරිද දැන් විශේෂයෙන් ඔයා බලන්න ඔයාගේ පන්තිවල සමහර ළමයි ඉන්නවා ඉගෙන ගන්න හරිද යම් පාතාල වැඩ කරන විශේෂම පිරිමි ළමයි හරි ඉගෙන ගන්නේ නැහැ මද්රව්‍ය වලට බැහැවිලා තියෙනවා ඒතර ගොඩක් ගුරුවරු ඒකනම් කොන් කරනවා ඔයා නිකමට මම කියනකොට මේ ළමයි කොහොමද සාකච්ඡා කරලා බලන්න එයා ඒ තත්ත්වෙට පත් වුණේ ඇයි කියන ඒතකොට කවුරුත් නොදකින පැත්ත කොහට පේයි හරිද එහෙනම් මිනිහෙක් ගැන අධ්‍යයනය කරනවා නම් ළමයි මිනිහෙක් ගැන අධ්‍යයනය කරනවා නම් මිනිහෙක්ගේ දේක් අධ්‍යයනය කරනවා නම් අපි ඒ මිනිහගේ හැම ලක්ෂයක් දිහා හැම පැතිකඩක් ගැන අධ්‍යයනය කරන්න ඕනේ කාල් මාක්ස් ඔබ තේරුම් ගන්න හිටියා කාල් මාක්ස් ඇවිල්ලා කියනවා රයිට් මම උත්සාහ කරන්නේ ආර්ථිකයේ දේශපාලනයට සම්බන්ධ වෙන්නද තමයි නමුත් ආර්ථිකය හා දේශපාලනයට සම්බන්ධ වෙන්නද මම ඒ විෂයන් දෙක විතරක් නෙවෙයි ಉಪಯೋಗ කරගන්නේ මම ගොඩක් විෂයන් ಉಪಯೋಗ කරගන්නවා මම ඉතිහාසය ಉಪಯೋಗ කරගන්නවා හරිද මම සමාජය ඇතුළේ තියෙන සමාජ ව්‍යුහය ಉಪಯೋಗ කරගන්නවා හරිද මිනිසුන්ගේ චින්තනය නැත්නම් මිනිසුන් හිතන විදිය මම ಉಪಯೋಗ කරගන්නවා දේශපාලන ಉಪಯೋಗ කරගන්නවා ආර්ථිකය ಉಪಯೋಗ කරගන්නවා ඔය සියලු දේවල් අධ්‍යයනය කරලා තමයි මම දේශපාලනය සහ ආර්ථිකය අතර සම්බන්ධය පෙන්වන්නේ දැන් ඇඩම් ස්මිත් ඩේවිඩ් රිකාඩෝ ජෝන්ස් ටෝල්මින් තෝමස් මැල්තස් ඔහේ කිව්වා ආර්ථිකය දේශපාලනය සම්බන්ධයි හැබැයි කාල් මාක්ස් ඇවිල්ලා කියනවා නෑ මට එහෙම එක වචනේ මේක ඔප්පු කරන්න බෑ මං ඉන්න න්‍යායික පද්ධතියක් ගේනවා තියරිටිකල් සිස්ටම් එකක් ගේනවා ඒක තමයි ඓතිහාසික භෞතික වාදය එයා ඓතිහාසික භෞතික වාදයේ ගේන්නේ ආර්ථික දේශපාලන විතරක් අධ්‍යයනය කරලාද නෑ තව විෂන් ගණනාවක් අධ්‍යයනය කරා මොනවද විෂය සමාජ ව්‍යුහය ඉතිහාසය ආර්ථිකය මිනිසුන්ගේ චින්තනයේ මනෝභාවය යන මිනිසුන් ඉතන විදිය ඒ හැම එකක්ම අධ්‍යයනය කළා තමයි කාල් මාක්ස් මේ දෙක අතර තියෙන සම්බන්ධය පෙන්වන්න ආවේ හරිනේ දෙහින ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මේක කුණා වෙයිද ආ කාල් මාක්ස් ආර්ථික දේශපාලන අතර සම්බන්ධය ඔප්පු කරන්න මිනිසුන් ඉතිහාසය ගැන අධ්‍යයනය කරා මිනිසුන්ගේ මනෝභාවය ගැන මිනිසු හිතන විදිහත් අධ්‍යයනය කරා මිනිසුන්ගේ සමාජ ව්‍යුහය ගැන අධ්‍යයනය කරා එහෙනම් දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා කාල් මාක්ස් මොනව කරලද හරිද කාල් මාක්ස් මොන පිස්සුව පොත නටලද කොහොම මේක ඔප්පු කරන්නේද ඊනෝඩ තියෙන ප්‍රශ්නේ දැන් ඉස්සර තියෙන කානිවල් පොඩි කාලේ කානිවල් ගියාම අර මොකද්ද ළමයි මේ අර ක්‍රීඩාව අර බයික් එක පදින්නේ මේ වලි මාරක ලින්දද මාරක ලින්ද නේ මේකට කියන්නේ ඔව් මාරක ලින්ද ඒ තීරේ කවදන්නවා ඓතිහාසික භෞතික වාදය රයිට් මම කිව්වා කාල් මාක්ස් කියනවා මේ ලෝකෙ කිසිම දෙයක් එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි මිනිස්සුගේ හැසිරීමක් එක වාක්‍යයෙන් එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි එහෙනම් කාල් මාක්ස් ඓතිහාසික භෞතික වාදය එක වචනයෙන් නැත්නම් එක ප්‍රකාශයකින් ඔප්පු කරයිද නැත්නම් ප්‍රකාශ කිහිපයකින් පියවර කිහිපයකින් ඔප්පු කරයි මොකද ඔයාලා හිතේ පියවර කිහිපයකින් ඔප්පු කරනවා පියවර කිහිපයකින් ඔප්පු කරනවා කාල් මාක්ස් කියනවා දැන් මෙයා ලොකු අභියෝගයක් බාරගෙන තියන්නේ ආර්ථික විද්‍යාවේ පියාටවත් බැරි වෙච්ච දෙයක් තමයි කාල් මාක්ස් කරන්න උත්සාහ කරන්නේ. කාල් මාක්ස් කියනවා මේ සමාජය අධ්‍යයනය කරනවා නම් මේ සමාජයේ මොකක්ද දෙයක් අධ්‍යයනය කරනවා නම් මේ සමාජයේ මොකක්ද ලක්ෂණයක් අධ්‍යයනය කරනවා නම්
අපි තනි තනි පුද්ගලයන් අධ්‍යයනය කරලා හරියන්නේ නැහැ. මේ සමාජයේ සංසිද්ධීන් අධ්‍යයනය කරනවා නම් තනි තනි පුද්ගලයන් අධ්‍යයනය කරලා හරියන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? තනි තනි පුද්ගලයන් අධ්‍යයනය කරලා හරියන්නේ නැත්නම් අපි කරන්න ඕන සමස්ත සමාජයම අධ්‍යයනය කරන්න ඕන. දැන් හිතන්න ලංකාවේ මිනිස්සු විශේෂයෙන්ම සාමාන්‍යයෙන් හරි පසුගාමි. ලංකාවේ මිනිස්සු පසුගාමිද? උදාහරණයක් විදියට ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටික පසුගාමි වෙන රටවල සාපේක්ෂව. ඇයි කියලා බලද්දි ලංකාවේ මානව විශේෂඥයෝ සමීක්ෂණ කරලා ඔප්පු කරනවා ලංකාවේ 160ක් ඉන්නේ එදිනෙදා වියදම හම්බ කරගන්න අම්ල තාත්තලා ළඟයි. ලංකාවේ 160ක් ජනගහණය ඉදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන ළමයි ඉන්නේ. ඒතර ඒ ළමයින්ට රිසර්ච් කරනවා නැත්නම් මොනාරි ප්‍රශ්නාවලි නිර්මාණය කරනවා නැත්නම් අලුත් අලුත් දේවල් හදනවට වඩා ජීවත් වෙන එක ප්‍රශ්නයක්. ඒකයි අපේ මිනිස්සු අලුත් දේවල් හොයනවා හැරෙන් පැත්තට යන්නේ නැතුව තියෙන සමාජ ක්‍රමෙම ගැටෙන්න උත්සාහ කරන්නේ. හරි දැන් දැන් මට බලන්න ඕන ලංකාවේ මිනිස්සු ඇයි මේ මට්ටමේ ඉන්නේ? ඔයාට බලන්න ඕන ඇයි ලංකාවේ මිනිස්සු මේ මට්ටමේ හැමදාම ඉන්නේ? එහෙනම් ඔයා එක එක පුද්ගලයන් අධ්‍යයනය කරලා හරියයිද සමස්ත සමාජය ගැන අධ්‍යයනය කරන්න ඕන? සමස්ත සමාජය ගැන අධ්‍යයනය කරන්න ඕන. සමස්ත සමාජය ගැන අධ්‍යයනය කරන්න විශේෂඥ කියන්නේ 160ක් ඉදිරියදා ආදායමින් ජීවත් වෙනවා කියන. එහෙනම් කාල් මාක්ස් කියනවා ඒ වගේ සමාජය මොකක් හරි ලක්ෂණයක් මේ අධ්‍යයනය කරන්න සමාජීය ප්‍රපංචයක් අධ්‍යයනය කරන්න සමාජීය ප්‍රපංචයක් තේරුම් ගන්න අපි තනි තනි පුද්ගලයන් ගැන අධ්‍යයනය කරලා හරියන්නේ නැහැ. අපි සමස්ත සමාජය ගැන අධ්‍යයනය කරන්න ඕන. දැන් හිතන්න පිරිමි පාසලක් තියෙනවා. පිරිමි පාසලේ ළමයි මද්රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. පොලිසිය ඇවිල්ලා එක එක ළමයාව පරීක්ෂා කරලා හරියනවද? දැන් ඉතින් කොළඹ ප්‍රධාන පාසල. හරිද? කොළඹ ප්‍රධාන පාසලක සාමාන්‍ය ළමයි 10000 විතර ඉන්නවා. දැන් මේ 10000 මේ ඇයි මේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ හොයන්න ඕන. පොලිසිය ඇවිල්ලා දැන් එක එක පුද්ගලයා එක එක ළමයාව අධ්‍යයනය කරලා හරියනවද? එහෙම කවද වෙනවද? සාමාන්‍ය 2040 විතර වෙනකම් අධ්‍යයනය කරන්න. එහෙනම් ඔයාට තේරෙනවා මේ සමාජයේ තියෙන සංසිද්ධි මේ සමාජයේ තියෙන මාතෘකා තනි තනිව අරන් අධ්‍යයනය කරන්න හරි අමාරුයි. කේන්ද්‍රීය සාධක කේවල සාධක අරන් අධ්‍යයනය කරන්න අමාරුයි. ඒ නිසා කාල් මාක්ස් කියනවා සමාජීය ප්‍රපංචය සමාජීය කාරණාවක් අධ්‍යයනය කරනවා නම් අපි ඒක සමස්තයක් විදිහට අධ්‍යයනය කරන්න ඕනේ. ඒ සමාජ සමස්තයට මෙයා ලස්සන වචනයක් දෙනවා හයිලයිට් කරගන්න නැත්නම් ලියා ගන්න නෝට් එකක් දා ගන්න සමාජ සැකැසුම. හරිද? සමාජ සැකැසුම social formation right samaj sekasum harani etara kalmax kiyenawa me samajaya adhyane karana samajaya yam kisi deyak adhyane karana tani tani buddhala gena adhyane kala hariyanne samasta samajaya gena adhyane karanna ekaṭa meya kiyana samaj sekasum kiyala ඊට පස්සේ දැන් පළවෙනි කතන්දරේ හරියා පළවෙනි step එක හරිය පළවෙනි එක මෙයා කියනවා සමාජ සමස්තයක් අධ්‍යයනය කරන්න ඒකට ලස්සන වචනයක් දෙනවා සමාජ සැකැස්ම කියලා සමාජ සැකැස්ම කියලා දෙක මෙයා කියනවා මේ සමාජ සැකැස්මක් හරිද නැත්නම් අර social formation එක නැත්නම් සමාජ සැකැස්ම නැත්නම් සමාජය තන දෙකක් තියෙනවා මට්ටම් දෙකක් තියෙනවා හරිද තට්ටු දෙකක් තියෙනවා කියලා කාල් මාක්ස් කියනවා මට්ටම් කීයක් තියෙනවද කියලා කියන්නේ දෙකක් තියෙනවා කියලා කියනවා එකක් උපරි ව්‍යුහය එකක් උපරි ව්‍යුහය අනික ආර්ථික පදනම රයිට් දැන් මම කාරණා දෙකක් කිව්වා දැන් මේ කොටස තමයි ඔයාගේ සරලව මේ ප්‍රවේශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කොටස ගොඩදා ගන්න කෙනෙක්ට මේ ප්‍රවේශය පුළුවන් වෙනවා එහෙනම් මේ ටික හරියට තේරුම් ගන්න මෙයා කියවා සමාජය බලනවා නම් සමාජයේ සමස්තය කියලා බලන්න ඒකට ලස්සන වචනයක් කිව්වා සමාජයේ සැකැස්ම ඒ සමාජයේ සැකැස්ම තල කීයද මට්ටම් කීයද අවදි කීයද දෙකයි එකක් උපරි ව්‍යුහය අනික ආර්ථික පදනම උපරි කියන්නේ මොකක්ද උපරිම උපරි ව්‍යුහය උපරි ව්‍යුහය කියන්නේ යට තියෙන එකට උඩ තියෙන එකට උපරි කියන්නේ උස් උඩින් තියෙන ඉහළින් තියෙන ව්‍යුහය එන උපරි ව්‍යුහය කියන්නේ ඉහළින් තියෙන ව්‍යුහය ආර්ථික පදනම කියන්නේ ඊට යටින් නැති එක පහළින් තියෙන ව්‍යුහය ඒතර මෙයා කිව්වා මේ සමාජ සැකැස්ම තල දෙකයි එකක් උපරි ව්‍යුහය අනික ආර්ථික පදනම ළමයි ඊට පස්සේ කාල් මාක්ස් කියනවා බලන්න මේ කාල් මාක්ස් වා තාර්කිකයි ඈ ඉතින් දැන් අපිට කිව්වා නම් ආර්ථිකයේ දේශපාලනය අතර සම්බන්ධ විග්‍රහ කරන්න කියලා අපේ ලංකාවේ මිනිස්සු කනවනේ ඕක පටලනවා හරිද ඕක තේරුම් ගන්න බැරි වෙනවා හැබැයි කාල් මාක්ස් මාර තාර්කික කාල් මාක්ස් කියනවා මේ උපරි ව්‍යුහය හරි මේ උඩින් තියෙන තලය
මේ උඩින් තියෙන තට්ටුව සමන්විත වෙන්නේ කාරණා කිහිපයකින්. මේ උපරි ව්‍යුහය හැදෙනවා කාරණා කිහිපයකින්. එක මිනිසුන්ගේ දේශපාලන. අනික මිනිසුන්ගේ සමාජ ක්‍රමය. ඔය මිනිසුන් හැසිරෙන විදිය. අනික මිනිසුන්ගේ සංස්කෘතිය. හරිද? ඊට මිනිසුන් මතවාදය. ඔය වගේ දේවල් මේ උපරි ව්‍යුහය හැදෙන. කාල්මක්සේ තර්කයක් නෙමෙයි මේ ඇත්තම වෙන්න පුළුවන්. හරිද? ඒකෙන් ගුරුත්වාකර්ෂණ වාදය. දැන් හිතන්න ගුරුත්වාකර්ෂණ වාදය ඔය නමින් ගින්න තු වෙන නමකින් ගිනවම නම් ඒක පක්ෂ. පෙන්නනවා උපරි ව්‍යුහයක් තුල. උපරි ව්‍යුහයක් තුල තියෙන සාධක කීපයක් පෙන්නනවා. මොනවද තියෙන්නේ? මිනිසුන්ගේ දේශපාලන ඇදහිම් තියෙනවා. මිනිසුන්ගේ සමාජ ක්‍රමයන් තියෙනවා. මිනිසුන්ගේ සංස්කෘතියන් තියෙනවා. මිනිසුන්ගේ මතවාද තියෙනවා. ඒ වගේ එකතුවක් තමයි උපරි ව්‍යුහය කියලා කියන්නේ. හරිනේ කතන්දරේ. දැන් මෙයා ඓතිහාසික භෞතික වාදය කියනවා. දැන් මම ස්ටෙප් දෙකක් කියලා දුන්නා. එක. මෙයා කියනවා සමාජ පරීක්ෂා කරනවා නම් අපි තනි තනියම පරීක්ෂා කරන්න ඕන සමාජ සමස්තයක් ඉදිරියට අරගෙන. උත්තර දැන් තනි තනියම පරීක්ෂා කරන සමාජ සමස්තයක් ඉදිරියට අරගෙන. සමාජ සමස්තයක් ඉදිරියට. ඒ සමාජ සමස්තයට කාල් මාක්ස් දුන්න නම මොකක්ද? සමාජ සැකැස්ම නියමයි. ඒ සමාජ සැකැස්ම මට්ටම් කීයද? තල කීයද? දෙකයි. තල දෙකයි. එකක් උපරි ව්‍යුහය අනික ආර්ථික පදනම. ඊට පස්සේ මට කියන්න මේ උපරි ව්‍යුහයේ තියෙන දේවල් මොනවද? මේ උපරි ව්‍යුහයේ මොනවද තියෙන්නේ? මිනිසුන්ගේ දේශපාලන සංස්කෘතිය මතවාද අන්න ඒ වගේ දේවල් නිසා මේ උපරි ව්‍යුහයේ සකස් වෙලා තියෙනවා. ඊට යටින් දිනා ආර්ථික පද. එච්චරයි මම දැන් කියන්නේ. එතනක වඩ ක්‍රමකට තේරෙනවා. හරි. ඊට පස්සේ 3. දැන් කරන දෙයක් හරි ඈ. උපරි ව්‍යුහය හරි ආර්ථික පදනම හරි කතන්දරේ හරි. 3. කාල් මාක්ස් කියනවා මේ උපරි ව්‍යුහයේ තියෙනව නේද? මේ උපරි ව්‍යුහය කියන්නේ මිනිසුන්ගේ දේශපාලනයේ සමාජ ක්‍රමයේ සංස්කෘතිය මතවාද ඔය වගේ දේවල් කාලෙන් කාලට වෙනස් වෙනවා. හරිනේ? කාල් මාක්ස් කියනවා මිනිසුන්ගේ සමාජ ක්‍රමයන් සංස්කෘතියන් මිනිසුන්ගේ මතවාදයන් කාලෙන් කාලට වෙනස් වෙනවා. හරිද? ඒ වෙනස් වීම හුදකලාව සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන සාධකයක බලපෑමක් නැතුව හුදකලාව මේ උපරි ව්‍යුහය වෙනස් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි කාල් මාක්ස් කියනවා ලෝකෙ වැඩි වශයෙන් මේ උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ පිටස්තර දෙක බලපෑම නිසා කියලා මෙයා කියනවා. කාල් මාක්ස් කියනවා මේ උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ කියන්නේ මිනිසුන්ගේ දේශපාලන ක්‍රමයන්, සමාජ ක්‍රමයන්, සංස්කෘතියන්, මතවාදයන් වෙනස් වෙන්නේ පිටස්තර සාධකයක් නිසා කියලා කියනවා. ඒවට තේරෙනවා මොකද පිටස්තර සාධකය කියන්නේ. ඒ පිටස්තර සාධකය තමයි ළමයි මෙන්න මේ ආර්ථික පදනම. මෙන්න මේ ආර්ථික පදනම. කාල් මාක්ස් කියනවා ආර්ථිකයේ වෙනස් වෙන නිසා තමයි උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ. ආර්ථිකයේ වෙනස් වෙන නිසා තමයි මිනිසුන්ගේ දේශපාලන ක්‍රම වෙනස් වෙන්නේ. ආර්ථිකයේ වෙනස් වෙන නිසා තමයි සමාජ ක්‍රම වෙනස් වෙන්නේ. ආර්ථිකයේ වෙනස් වෙන නිසා තමයි සංස්කෘතිය වෙනස් වෙන්නේ කියලා කාල් මාක්ස් කියනවා. ඇත්තනේ. ඉතින් මීට අවුරුදු 30-40කට කලින් කාන්තාව ඇඳපු විදිහට අඳාදින්නේ. අඳාදින්නේ නේ. ඉස්සර මට මේ ඉස්සර දැන් හිතන්නු ඉස්සර ළමයි කොහමද ඇන්දේ? ඉස්සරම නම් ගවුම් ඇඳා. ඊරාසෙ මෑත කාලන ගවුම් උහි ඩෙනිම් වගේ ඇඳා. දැන් ඉන්න ගෑන් ළමයි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ පරම්පරාවට වඩා ගියා යටින් ඉන්නේ. සාමාන්‍ය 10 11කට කොහොමද ඉන්නේ? ගන්නවනේ එක්ක මැදින් නෑ. ඒ කියන්නේ පොඩි පොඩි ඩිසයින්ස් දිනා නිකන් එහෙම සමාජ ක්‍රමයක් වෙනස් වෙනවනේ. මිනිස්සුන්ගේ අන්තෝම සංස්කෘතිය හිතල විදිය මතවාද වෙනස් වෙනවනේ. කාල් මාක්ස් කියනවා ඒව වෙනස් වෙන්නේ හුදකලාව නෙවෙයි. ඒව වෙනස් වෙන්නේ නිකන් නෙවෙයි. හුදකලාව වෙන්න පුළුවන්. හැබැයි වැඩි වෙලාවක් ගොඩක් වෙලාවකදී ඒකට මේ ආර්ථික පදනම් බලපෑමක් කරනවා කියලා මෙයා කියනවා. හරිද? ආර්ථිකයේ නිසාලු උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ. ඒතර උපරි ව්‍යුහය අස්සද දේශපාලනේ තියෙන්නේ. උද නැද්ද? උපරි ව්‍යුහය අස්සද දේශපාලනේ තියෙන්නේ. උද නැද්ද? ඔව්. ඔව්. එහෙනම් උපරි ව්‍යුහය අස්සලු දේශපාලනේ තියෙන්නේ. උපරි ව්‍යුහය දවසින් දවස වෙනස් වෙනවලු. උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ ආර්ථික පදනම නිසාලු. එහෙනම් ආර්ථික පදනමයි දේශපාලනයට යම් කිසි සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු වුණාද? මම හරියට ඔප්පු කරේ නෑ. හොඳට අහගන්න. සමාජ සැකැස්ම තල දෙකයි. එකක් උපරි ව්‍යුහය, අනික ආර්ථික පදනම. උපරි ව්‍යුහය ඇස්සේ තියෙනවලු මිනිසුන්ගේ දේශපාලනයේ සමාජ ක්‍රමයේ සංස්කෘතිය මතවාද වගේ දේවල්. මේ උපරි ව්‍යුහය කාලෙන් කාලට වෙනස් වෙනවලු. උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ ආර්ථික පදනම නිසාලු.
ආර්ථිකය නිසා උපරිව්‍යුවේ වෙනස් වෙනවා උපරිව්‍යුව ඇස්සේ තියෙන එකක් තමයි දේශපාලනය එහෙනම් දේශපාලනයේ ආර්ථිකයයි සම්බන්ධයක් තියෙනවද නැද්ද ඔව්ද නැද්ද ඒ සම්බන්ධය ඔප්පුනාද නැද්ද සම්බන්ධයක් තියෙනවා සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පුනා හරි කතන්දරේ දැන් ඔයාලට තේරෙන්න ඕන ඇඩම් ස්මිත් ජෝන් ස්ටුවර්ට් මිල්ද තෝමස් මැල්තස්ද බැරි වෙච්ච දේ යම් තාක් දුරකට මෙයා දැන් න්‍යායාත්මක ඔප්පු කරා ඒ වට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තට කොහොම වෙනවද හරිද ඒ වට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම එහෙම මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කාල් මාක්ස් මේ ලෝකෙට පු නියම චින්තකෙක් වෙන්නේ අන්න ඒ නිසා කාල් මාක්ස් දැන් තියරිටිකලි නැත්නම් න්‍යායාත්මකව මේක ඔප්පු කරලා ඉවරයි මේ න්‍යායාත්මක දැන් ඔයාම කියවනේ මේ සම්බන්ධයක් තියෙනවද න්‍යායාත්මක ඔප්පු කරලා ඉවරයි කාල් මාක්ස් එක ප්‍රැක්ටිකලි ඔප්පු කරනවා කාල් මාක්ස් එක ප්‍රායෝගිකව ඔප්පු කරනවා ඒ නිසා තමයි කාල් මාක්ස් නියම චින්තකෙක් වෙන්නේ හරිනේ දැන් මෙයා න්‍යායාත්මක ඉගෙනවා හරි කොහොම න්‍යායාත්මක ඉගෙනන්නේ මෙයා ආර්ථිකය දේශපාලන අතර සම්බන්ධය ඔප්පු කරේ තනි වචනකින්ද න්‍යායාත්මක පද්ධතියක් ගෙනල්ලා මොකද හිතන්නේ න්‍යායාත්මක පද්ධතිය න්‍යායාත්මක පද්ධතියක් ගෙනල්ලා ඒ න්‍යායාත්මක පද්ධතියට දුන්න නම මොකක්ද ඓතිහාසික භෞතිකවාදී භෞතිකවාදී ඓතිහාසික භෞතිකවාදයේ තනි වචනකින් තනි ඉලක්කමකින් ඔප්පු කරාද නැත්නම් කාරණා කිහිපයක් ගැනද කාරණා කිහිපයක් කාරණා කිහිපයක් කරන ඔප්පු කරා එයා කියනවා නියමයි එයා කියනවා මේ සමාජයක් පරීක්ෂා කරනවා නම් තනි තනි පුද්ගලයන් පරීක්ෂා කරන්න ඕන සමාජ සමස්තයක් විදිහට පරීක්ෂා කරන්න ඕන සමාජ සමස්තයක් සමාජ සමස්ත සමාජ සමස්ත ඒ සමාජ සමස්තයට මෙයා දෙන වචනේ මොකක්ද මෙයා දෙන සංකල්ප මොකක්ද සමාජ 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 සැකස්ම ඒ සමාජ සැකස්ම මට්ටම් කීයද තල කීයද අවදි කීයද එකයි දෙකයි උඩින් තියෙන උපරි ව්‍යුහය ගැටින් තියෙනවා ආර්ථික පදනම ආර්ථික පදනම මේක වේගෙන් වෙනස් වෙන්නේ ආර්ථික පදනම උපරි ව්‍යුහය උපරි ව්‍යුහය නමුත් උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ හුදකලාවද ආර්ථික පදනමේ බලපෑම නිසා ආර්ථික පදනමේ බලපෑම මත මේ උපරි ව්‍යුහයේ තියෙන දේවල් ටිකක් මට කියන්න මොනවද මේ උපරි ව්‍යුහයේ තියෙන දේවල් මිනිසුන්ගේ දේශපාලන මතවාද සංස්කෘතිය සමාජීය ක්‍රම ඒ වගේ දේ එහෙනම් උපරි ව්‍යුහය තුල දේශපාලනයේ තියෙනවා නම් ආර්ථිකය නිසා උපරි ව්‍යුහය වෙනස් වෙනවා නම් උපරි ව්‍යුහය තුල තියෙන දේශපාලනීය ආර්ථිකයට සම්බන්ධයක් තියෙනවද නැද්ද සම්බන්ධයක් තියෙනවා 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 අනිත් මිනිස්සුන්ට බැරි වෙච්ච දේ ඕ ඇඩම් ස්මිත් තෝමස් මැල්තස්ට ජෝන් ස්ටුවර්ට් මිල්ට බැරි වෙච්ච දේ තියරිටිකලි ඔප්පු කරා කියොම් මනුෂ්‍ය සමාජ අධ්‍යයනය කළ යුත්තේ මුළු සමාජයේම සමස්තයක් ලෙස සලකාගෙන සමාජ සැකැස්මක් යනු සමාජ සමස්තය හැඳින්වීමට යොදාගත් න්‍යායික සංකල්පයයි සමාජ සැකැස්මක් හයිලයිට් කරගන්න නැත්නම් නෝට් එකක් දාගන්න තල දෙකකින් සමන්විතයි කියන මට්ටම් දෙකක් තියෙනවා සමාජ සැකැස්ම එකක් ආර්ථික පදනම අනික උපරි ව්‍යුහය අද පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න උපරි ව්‍යුහය ඒ මේ බලන්න ඊළඟ සමාජ සැකැස්මේ උපරි ව්‍යුහයේ එන දේශපාලන සංස්කෘතික ශේෂ්ඨවල සිදුවන පරිවර්තන හරිද ඒ කියන්නේ උපරි ව්‍යුහය අස්තය තමයි මිනිසුන්ගේ දේශපාලන ක්‍රමයන් සමාජ ක්‍රමයන් මිනිසුන්ගේ මතවාද මේ හැම දෙයක්ම තියෙන්නේ මේවා මේ 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 සිදුවන වෙනස්කම් එකට ස්වාධීනව හුදකලා සිදුවන වර්ධනයක් නොවේ ඒවට යම්කි ස්වාධීන පැවැත්මක් තිබිය හැකිවත් අවසානයේදී එම සිදු වෙනස්කම් සිදුවන්නේ ආර්ථික පදනමේ සිදුවන ක්‍රියාකාරීත්වයට සහ පරිවර්තනයට ප්‍රතිචාර ලෙසයි කියලා කාල් මාක්ස් කියනවා. කාල් මාක්ස් කියනවා ආර්ථිකයේ වෙනස් වෙන නිසා තමයි උපරි ව්‍යුහය වෙනස් වෙන්නේ. උපරි ව්‍යුහය අස්ස තියෙන එකක් තමයි දේශපාලනය. එහෙනම් දේශපාලනය ආර්ථිකය අතර සම්බන්ධයක් තියෙනවා. න්‍යායාත්මකව හරි. දැන් අපි බලමු ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේ කාල් මාක්ස් කියන කතන්දරේ ඇත්තද කියලා. ළමයි කාල් මාක්ස් ලස්සනට මේක විග්‍රහ කරනවා. කාල් මාක්ස් කියනවා හරිද? මේ ආර්ථිකය නිසා මේ සමාජය තියෙන පන්ති දෙකක්. ඔයගොල්ලෝ ඒවා දන්නවා. කියන්නේ මේ සමාජය තියෙන පන්ති දෙක. ධනපති පන්තියයි ධනපති. අපි ඔයගොල්ලෝ කියනවා දේපල හිමි පන්තියයි දේපල අහිමි පන්තියයි. මේ ආර්ථිකය නිසා මේ සමාජය ඇති වෙනවා දේපල හිමි පන්තියක් දේපල අහිමි පන්තියක්. සරලව හිතන්නකෝ මේ ගෝලීය ආර්ථිකය නිසා මේ රටවල් බෙදිලා තියෙන විදිය. හරිද? ගෝලීය ආර්ථිකය නිසා මේ රටවල් කොහොමද බෙදිලා තියෙන්නේ? සමහර ඒවා ධනපති රාජ්‍ය නැත්නම් දේපල හිමි රාජ්‍ය අපි වගේම තේරණ ඉදින්නේ
ඔයාගේ අපි මට්ටම තේරෙනවද ඒවත් අනිකුත් උපත් රාජ්‍ය හරිද එතකොට එතකොට ළමයි උදාහරණයක් විදියට ලංකාව උත්සාහ කරන මේ චීනේ උත්සාහ කරනවා 2060 වෙද්දි මෙන්න මෙතන චීනේ තියෙනවා නම් අයි මේ තියෙන චීනේ කියලා හිතන්නකෝ මේ තියෙන ඉරත් සූර්ය කියලා හිතන්නකෝ චීනේ උත්සාහ කරන සන්ෂයින් කියලා ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ලා මේ සූර්යයයි පෘථුවියයි අතර කෘතිම බලාගාරයක් හදලා ඒ බලාගාරයේ තියෙන සූර්ය ශක්තිය තුලින් සමස්ත චීනෙටම විදුලි ආලෝකය නොමිලේ දෙන්න චීනේ ප්ලෑන් කරනවා. ඒතර චීනේ වගේ දේවල් ප්ලෑන් කරද්දී අපි ප්ලෑන් කරන්නේ මොනවද? අපි ප්ලෑන් කරන්නේ හෙට දවසේ රාජ්‍ය සේවකයන් වැටුප් ගිවන්නේ කොහොමද? අපේ ඒ ලෙවල් විභාගේ තියාගන්නේ කොහොමද? සිග්නල් එක මහරගමටත් සිග්නල් එක සමහරකට. ඒ සිග්නල් නැති ළමයි සිග්නල් කණු හයි කරන්නේ කොහොමද? ඒව තමයි අපි ලංකාවක් විදිහට අපි අපිට තියෙන ප්‍රශ්න. ඒතර චීනෙට තියෙන ප්‍රශ්නේ මේ වගේ දේවල්. ඇමරිකාවට තියෙන ප්‍රශ්නේ තමයි අනාගතේ හිරුවෙලියෙන්ද වාහන දුවවන්නේ නැත්නම් වෙන මොනාරි වෙන බලයක් හරහාද වාහන දුවවන්නේ කියලා. අපිට තියෙන බලය තමයි මේ අපිට තියෙන ප්‍රශ්න තමයි හෙට ගුරුවරයාගේ වැටුප ගෙවන්නේ කොහොමද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒතර ඔයාලට තේරෙන්න ඕන මේ ආර්ථිකය නිසා මේ සමාජ තුළ ඇති වෙන පන්ති විභේදනය. නැත්නම් පන්ති ભેදය. හරිද? ළමයි. ඔය පන්ති දෙක අතර ඇති වෙනවලු පන්ති අරගලය. කාල් මාක්ස් ලස්සන පැහැදිලි කරනවා. කාල් මාක්ස් කියනවා ආර්ථිකය නිසා පන්ති ભેදයක් ඇති වෙනවා. පන්ති ભેදයේ තුල තියෙනවා පන්ති අරගලයක් මේ පන්ති අරගලය නිසා තමයි සමාජයේ ඒවා උපරිම වෙනස් වෙන්නේ මොකද්ද මෙයා කියන්නේ මේ බලන්න ආර්ථිකය නිසා ඇති වෙනවලු පන්ති කීයක්ද ආර්ථිකය නිසා ඇති වෙනවලු පන්ති 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 දෙකක් මොනවද පන්ති දෙක එකක් දීපල හිමි පන්තියක් අනික දීපල හිමි නිර්ධන පන්ති ධනපති පන්ති නිර්ධන පන්ති මේගොල්ලෝ අතර ඇති වෙනවලු පන්ති අරගලය පන්ති ගැටුමක් වෙලා උපරිම වෙනස් වෙනවලු ඒකේ සමාජ වෙනස් වෙනවලු උපරි විවේ වෙනස් වෙනවලු එහෙනම් උපරි විවේ අස්සෙමයි දේශපාලනේ තියෙන්නේ එහෙනම් දේශපාලනේයි ආර්ථිකයයි සම්බන්ධය කියලා දැන් වඩ ප්‍රායෝගිකව අහුණු හරිනේ බලන්න ආර්ථික නිසා පන්ති දෙකක් ඇතුළත් මොනවද ධනපති පන්තිය නිර්ධන පන්තිය ඔය ධනපති පන්තිය හා නිර්ධන පන්තිය අතර පන්ති අරගලයක් ඇතුළත් පන්ති අරගලයක් ඇතුළත් සමාජ වෙනස් වෙනවා ආ සමාජ වෙනස් වෙනවා කියන්නේ උපරි විවේ වෙනස් වෙනවා උපරි විවේ අස්සම දේශපාලනේ තියෙන්නේ එහෙනම් දේශපාලනේ ආර්ථිකයයි සම්බන්ධයි ඔච්චරයි දැන් මෙයා ප්‍රැක්ටිකලි ඒක ඔප්පු කරා කලින් න්‍යායාත්මකව තියරිටිකලි ඔප්පු කරා දැන් ප්‍රැක්ටිකලි ඔප්පු කරනවා ඊට පස්සේ මෙයා මනුෂ්‍ය ඉතිහාසයේ අරන් ලස්සන්ට ඔක ඇත්තට මනුෂ්‍ය ඉතිහාසයේ මේක වුණා කියලා ඔප්පු කරනවා බලන්න කාල් මාක්ස් කියන්නේ නියම පුද්ගලෙක් වෙන්නේ ඒකයි කාල් මාක්ස් නියම පුද්ගලෙක් වෙන්නේ ඒකයි කාල් මාක්ස් මේ න්‍යායාත්මකව මේක ඔප්පු කරා ප්‍රායෝගිකව ඔප්පු කරා දැන් මොකද කරන්නේ එතනින් එහාට ගිහිල්ලා ඇත්තම මනුෂ්‍ය ඉතිහාසයේ උදාහරණ අර මේක ඔප්පු කරනවා රයිට් මෙයා කියනවා මේ සමාජයේ ඉතිහාසය තුළ හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ පන්ති අරගලය කාල් මාක්ස් කියන යන්න වහල් සමාජෙද කලින් යන්න වහල් සමාජෙද මීට අවුරුදු 5 මේ 1000කට විතර කලින් යන්න අවුරුදු 1000කට පස්සේ යන්න ඔය වහල් සමාජෙ තිබ්බා ආර්ථිකය කියන සාධකයේ මත පන්ති දෙක මොනවද වහල් සමාජෙ තිබ්බ පන්ති දෙක එකක් වහල්ලු අනික් සෙට් එක වහල් හිමි හරිද වහල්ලුයි වහල් හිමියෝ ඒ දෙක අතර ඇතුළේ පන්ති අරගලයක් පන්ති අරගලයක් ඇතුළේ ලෝක වෙනස් වෙන කොතෙන්ද වහල්ලු කියන වෙනස් වෙනවා වැඩවසම් යුගයට වැඩවසම් සමාජයට ඔය වැඩවසම් සමාජය තුලත් ඉන්න පන්ති දෙක කවුද රදලෙයි ප්‍රවීණිදාසයෝ ඔය රදලෙයි ප්‍රවීණිදාසය අතර ගැටුමක් ඇති වෙලා ලෝක විතරනවා ගණේෂ් යුගයට අපි මේ ඉන්නේ යුගයට අද මේ යුගයේත් අපිට පන්ති දෙකක් පේනවා කවුද ධනපති පන්තිය නිර්ධන පන්තිය නිර්ධන පන්තියයි හරි ඔයාලට තේරෙනවද දැන් අද වෙද්දි ලෝකේ ඔය ධනපති නිර්ධන පන්තිය අතර යම්සි බලාරගලයක් තියෙනවා ඊට පස්සේ කාලමක් තියෙනවා මේ සමාජ ක්‍රමේ කවුදරි වෙනස් වෙයි මේ පන්ති අරගලේ නිසා එහෙනම් ඔයාලට දැන් අර්ථ ශාස්ත්‍ර ප්‍රවේශය පුළුවන් ඕක තමයි සරල අර්ථ ශාස්ත්‍ර ප්‍රවේශය ආර්ථිකයේ දේශපාලනයට සම්බන්ධනේ ඔප්පු කර රයිට් මට උත්තර දෙන්න අපි අද කතා කරන ප්‍රවේශය මොකක්ද අද අපි කතා කරන්නේ මොන ප්‍රවේශයේද? දේශපාලන අර්ථශාස්ත්‍ර ප්‍රවේශය. නියමයි. අර්ථශාස්ත්‍ර ප්‍රවේශයේ මෑත කාල ප්‍රවේශයක්ද දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රවේශයක්ද? මෑත කාලීන ප්‍රවේශය. 18 වෙනි සියවසේ ප්‍රධාන. මේකෙන් උත්සාහ කරන්නේ විෂයන් දෙක සම්බන්ධය පෙන්වන්න. මොනවද විෂයන්ද? ආර්ථිකය දේශපාලනය. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කරන්න අපේ
මේ දෙක අතර සම්බන්ධයක් තියෙන කියලා කියලා ඔප්පු කරන්න හදපු පළවෙනි චින්තක කාරණා संबंध තනිවචන එකකින් මේක ඔප්පු කරාද තියරි එකක් ගෙනාවා තියරි එකක් තියරි එකක් නැත න්‍යායික පද්ධතියක් ගෙනාවා ඒ න්‍යායික පද්ධතිය නම් මොකක්ද ඓතිහාසික ඓතිහාසික භෞතිකවාදී භෞතිකවාදී ඓතිහාසික භෞතිකවාදී ළමයි කාල් මාක්ස් ඓතිහාසික භෞතිකවාදී ගෙනාවේ දේශපාලන ආර්ථිකයට සම්බන්ධ ඔප්පු කරන්නේ හැබැයි එයා ඓතිහාසික භෞතිකවාදී ගේද්දී දේශපාලනේ හා ආර්ථික විද්‍යාව විතරද බැලුවේ මේ සමාජීය තවවිෂන් ගණනාවක් අධ්‍යයනය කරා. ජන් ගණනාවක් අධ්‍යයනය කරා. විෂන් ගණනාවක් අධ්‍යයනය කරා. නියමයි. මොනවද ඒ විෂය? මෙයා සමාජ ක්‍රමය ගැන අධ්‍යයනය කරා. මිනිසුන්ගේ චින්තනය ගැන අධ්‍යයනය කරා. ඉතිහාසය ගැන අධ්‍යයනය කරා. මතවාද. දේශපාලන ගැන මෙයා මතවාද ගැන. හරි. මෙයා ඓතිහාසික භෞතිකවාදී ගැන. ඓතිහාසික භෞතිකවාදී ඊට පස්සේ අපි කතා කරා. ඓතිහාසික භෞතිකවාදී ගෙනාවේ එක පියවරකින්ද පියවර කීපයකින් පියවර කීපයකින් පියවර කීපයකින් කාල් මාක්ස් කියනවා මේ සමාජ පරීක්ෂා කරනවා නම් තනි තනි පුද්ගලයන් පරීක්ෂා කරන්න ඕන සමාජ සමස්තයද පරීක්ෂා කරන්න ඕන සමස්ත සමාජය සමස්ත සමාජය සමාජ සැකැස්ම සමාජ සැකැස්ම සෝෂල් ෆෝමේෂන් ඒ සමාජ සැකැස්ම තල කීයද මට්ටම් කීයද දෙකයි ऐतिहासिक भौतिकवादयट अन्व समाज पदनम देखिन समन्वित वे नत समाज फल देखिन समन्वित वे नत समाज मट्टम देखिन समन्वित वे ए मनोवाद वगे प्रश्न का अत्र एम देखो नोद एक ऊपर रिव्यू है अनिक आर्थिक पदनम आर्थिक पदनम अनिक यान ऊपर रिव्यू है किया देवन मिनिसुंगे देशपालने दिन ऊपर रिव्यू मिनिसुंगे समाज क्रम क्रम टीचर्सोले රට වහලා නිසා ඒක නෙවෙයි. ෆිසිකල් ක්ලාස් නැති නිසා ක්ලාස් යන්නේ නැහැ. දැන් උගම්බද කරන්නේ නිදා ගන්න ඕනේ හොඳට. දැන් උදේ නිදාගද්දී අම්මා හැරෙව නැත්තම් මොකද වෙන්නේ? තාම නිදි සමහර කට්ටිය. ඇත්ත කතාව ඒකනේ. එහෙනම් ඔයා ඇහැරෙනවා කියන එක ඕපපාතික සිද්ධ වෙන්නේ වෙන කෙනෙක්ගේ බලපෑම. අම්මගේ බලපෑම නිසා තමයි ඔයා හැරෙන්නේ. ඒ වගේ තමයි මේ උපරිමයේ ඔහේ වෙනස් වෙන්නේ නැහැ. ඕපපාතිකෝ වෙනස් වෙන්නේ නැහැ. නිකන් වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික නිසාලු වෙනස් වෙන්නේ. හරිද ළමයි? ඔය දේපල හිමිහා දේපල අහිමි පන්ති අතර ඇති වෙන මොකක්ද පන්ති අරගලය අරගලය ඒ පන්ති අරගලේ නිසාලු සමාජ විනාශයෙන් හරිනේ දැන් යා ප්‍රායෝගික තොප්පු කරා දැන් යා මනුෂ්‍ය ඉතිහාසය දිහා බලලා ඔක ලස්සන්ට ඔප්පු කරා රයිට් කියවන්නවා ඓතිහාසික වශයෙන් සමාජයේ පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තුලදී පන්ති අරගලයේ විසින් සිදු කරන බලපෑම සුවිශේෂී වේ ඒ අනුව ඒකීය සමාජයේ පසුකර විවිධ යෝගයන්ෙහිදී හයිලයිට් කරගන්න පන්ති අරගලයේ ස්වභාවය සමාජයේ ස්වභාවයේ තීරණය වීමට දායක වී ඇති බව කාල් මාක්ස් පෙන්වා දෙයි. කාල් මාක්ස් කියනවා පන්ති අරගලයේ ස්වභාවය මත තමයි සමාජ වෙනස් වීම තීරණය වෙන්නේ. පන්ති අරගලයක් සිද්ධ වුණොත් විතරයි සමාජ වෙනස් වෙන්නේ කියලා කාල් මාක්ස් කියනවා. එහෙනම් සමාජ වෙනස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පන්ති අරගලයේ. සමාජ ක්‍රමයක් අප්ඩේට් වෙනවද නැත්නම් යාවත් කාල වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ පන්ති අරගලයේ කියලා කාල් මාක්ස් කියනවා. බලන්න. වහල් යුගය තුල
දේපල හිමි හයිලයිට් කරන වහල් යුගය කියන එකටයි අතෝ නෝට් එක දාන වහල් යුගය ඒකේ හිටියා වහල්ලුයි වහල් හිමියනුයි හයිද වහල්ලුයි වහල් හිමියනුයි ඒගොල්ල අතර ඇති වෙනවා පන්ති අරගලය ඊට සමාජ ජීවිතයෙන් නෝ කොතෙන්ද ආ ඊට සමාජ ජීවිතයෙන් නෝ වහල් යුගය නෝ කොතෙන්ද देवल हिमी पांतिर आप इतना बहाल हिमी हो, बहाल हिमी हो, देवल हिमी पांतिर आप इतना बहाल, मित्र मुकद्दर में नहीं, आर्थिक ऐनीसा बहाल हिमी हो ये बहाल लोग इतना पिकते बिजार कहते हैं ना, मैं बहाल हिमी हो ये बहाल लोग यात्रा इतना मुकद्दर, पांती, पांती आरकले या, आरकले हाँ, पांती आरकले आप අහි පන්තියක ඉන්නවා කවුද වැඩවසම් සමාජ දේපල හිමි පන්තිය ඒගොල්ලන්ට අපි කියනවා නියමයි රදලේ රදලේ දේපල අහිමි පන්තිය අපි කියනවා ප්‍රවේණි දාසය ප්‍රවේණි දාසය මෙතන මොකද වෙන්නේ මෙතන ටික කාලයක් යද්දී ඇති වෙනවා පන්ති මොකද අරගලයක් පන්ති අරගලයක් අරගලයක් ඇති වෙලා අහි සමාජ ජීවිතේ නේන කොටෙන්නද දැන් අපි ඉන්න धनेशर समाजिकेर මේ සමාජයන් වෙනස්ුනේ මොකක් නිසාද? පන්ති අරගල නිසා. මට ඒකට උත්තර දෙන්න ඕනේ. මේ සමාජයන් වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණේ ඇයි මොකක් නිසාද? පන්ති පන්ති අරගලයක් ඉඳලා. පන්ති අරගලේ ඇතිුනේ මොකක් නිසාද? ආර්ථිකය නිසා. හරි. එහෙනම් අය අනිත් පැත්තට කියන්න. ආර්ථිකය නිසා පන්ති අරගලයක් ඇති වෙනවා. उपरी व्यूह समाज विनाश उपरी व्यू से तमाय देशपालने थी एनम देशपालने आर्थिक संबंध है इतने संबंध है तम्या न्यायात्मक को एक उपकर प्रायोगिक को एक उपकर समाज इतिहास से पिंडला ए हरात एक उपकर एक ही मामा की हुई काल मार्क्स इतिहास के बहुत रवा देगी दी इतिहास से आप देने करा आर्थिक आप देने करा देशपालने देने करा मैं हमदे मार देने करा जिला मां खाली की हुई देम वाट पहली හරිද ඇඩම් ස්මිත් ඔක කරගන්න බැරුණා ඩේවිඩ් රිකාඩෝ ඔක කරගන්න බැරුණා තෝමස් මැල්තස් ඔක කරගන්න බැරුණා බැරි වුණා හැබැයි කාල් මාක්ස් ඓතිහාසික බෞද්ධවාදී ලස්සනට ඔප්පු කරලා පෙන්නනවා හරිනේ රයිට් මේ බලන්න එතකොට වහල් යුගයේ තුල දේපල හිමි වහල් හිමියන්ද දේපල අහිමි වහල්ලුද ජීවත් විය එම පන්ති අතර පන්ති අරගලයක් සිදු වී සමාජයේ වැඩවසම් යුගයේදී වර්ධනය විය වැඩවසම් යුගයේ තුලද රදලේ ඉන්න ප්‍රවීණ දාසින් ලිස්ටින් අන්ති අරගලයක් සිදු විය. ඉන්නතු ඉන්නනතුර සමාජය ධනේශර සමාජයේ විකාශනය විය. ඉහත දක්වා ඇති ආකාරයට දේපල හිමි හා දේපල අහිමි පන්ති අතර පවතින සම්බන්ධතාවය සුවිශේෂී අයරින් පෙන්වා දීම මෙම ප්‍රවේශයේ මූලික වැදගත්කමකි. ඒ අනුව මෙයා අර්ථශාස්ත්‍ර ප්‍රවේශ නැත්නම් ඓතිහාසික බෞද්ධවාදී කියනවා ආර්ථික නිසා පන්ති අරගලය ඇති වෙනවා, පන්ති අරගල නිසා සමාජය වෙනස් වෙනවා, සමාජය වෙනස් වෙනවා කියන උපරි ව්‍යුහය වෙනස් වෙනවා. උපරි ව්‍යුහය ඇස්ස තමයි දේශපාලනයේ තියෙන්නේ. එහෙනම් ආර්ථිකයේ දේශපාලනයේ සම්බන්ධය කියලා අතිශය පිළිවෙලට පෙන්වන ළමයි 1980 විතර වෙනකන් මේ කතන්දරේ ලෝක මිනිස්සු පිළිගත්තා කාල් මාක්ස්ගේ තර්කේ ලෝක මිනිස්සු පිළිගත්තා හැබැයි ළමයි 1980 න් පස්සේ කාල් මාක්ස්ගේ මතවාද නැත්නම් කාල් මාක්ස්ගේ සමාජවාදය
බිඳ වැටෙන්න පටන් ගන්නවා. හරිනේ? 1960 වගේ 60-80 වෙනකම් ඒ වගේ කාලයක් වෙනකම් ලෝකෙ මිනිස්සු සමාජවාදයේ තියෙන වැදගත්කම නැත්නම් මේ ඓතිහාසික භෞතිකවාදයේ වගේ සංකල්ප පිළිගත්. හැබැයි ළමයි 1980 වෙන පස්සේ ලෝකෙ තාක්ෂණය දියුණු වෙනත් එක්ක රයිට් ලෝකෙ අලුත් අලුත් නිෂ්පාදනය වෙනවත් එක්ක ලෝකෙ මිනිස්සු ලිබරල් වාදයට පැත්තට යොමු වුණා. හරිද? සමාජවාදී අතෑරලා සමාජවාදී කියන කාල් මාක්ස්ගේ මතවාද අතෑරලා ලෝකෙ මිනිස්සු සමාජයේ ලිබරල් වාදයට පැත්තට යොමු වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1980 වෙන පස්සේ ලෝක සමාජවාදී කඩන් වැටෙනවා. ඒ සමාජවාදී කඩන් වැටීමට අනුරූපව මේ ඓතිහාසික ප්‍රමේය මේ අර්ථශාස්ත්‍ර ප්‍රවේශයේ තිබු වැදගත්කම පහලයන්ඩ පටන් ගන්නවා. ඒ කෙසේ වෙතත් ළමයි මේ කතන්දරේ නැත්තම් මේ ප්‍රවේශය ඔයාලට තේරෙන්නේ නැති අර්ථාර්ථිකයි. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ ප්‍රවේශින් අනිවාර්යෙන් විභාග ප්‍රශ්න බලාපොරොත්තු වෙයි. ලකුණු 20ක අනිවාර්ය ප්‍රශ්නයක් එන්න පුළුවන්. කෙටි ප්‍රශ්න අනිවාර්යෙන් එන්න පුළුවන්. හරිද? මොකද මේ මේ වගේ දේවල් කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙන්න මේ මේ කල දෙක ගැන කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්තම් සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයින් දෙදෙනෙක් නම් කරන්නේ කියලා කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊටසේ ඓතිහාසික භෞතිකවාදී ගෙනාවේ කවුද? ඒකයි කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක මම අද මේ පාඩම් කොටස තෝරගත්තේ මේක ඒ තරම්ම වැදගත් නිසා. දැන් මම ඔයාලට විනාඩි 5ක කාලයක් දෙන්නම්. එක්කෝ ඔයා මයික් එක අන්මියුට් කරලා මගේ මේ සම්බන්ධයෙන් නොතේරෙන දෙයක් අහන්න නැත්නම් අපි chat එකට දාන්න. ඔයාලට අවස්ථාව දෙන එක්කෝ මගෙන් ප්‍රශ්න කෙලින්ම යොමු කරන්න. එහෙම බැයි නම් ඔයාට පුළුවන් message එකක් දාන්න. එතකොට සර් මේ සමාජවාදී යුගයේ පන්ති භේදයක් නැහනේ. එතකොට මේ එහෙම ආර්ථිකයේ දේශපාලනය අතර සම්බන්ධයක් නැද්ද? මෙහෙමයි වෙන්නේ. දැන් කාල් මාක්ස් කියනවා වහල් යුගය තුල පන්ති භේදයක් ඇතිනවා. වැඩගසම් යුගය තුල පන්ති භේදයක් ඇතිනවා. ධනේශ්වර යුගය තුල පන්ති භේදයක් ඇතිනවා. මේ ධනේශ්වර යුගයේ තුල පන්ති භේදයක් ඇති වෙන්නේ සාමාන්‍ය මේ සමාජ පන්ති බෙදේ ඇති වෙන්නේ ඔයාට සල්ලි ඇවිල්ලා මට සල්ලි ආවේ නැත්තම් ඔයා බිස්නස් එක කරලා මට බිස්නස් එක කරගන්න බැරි වුණොත් ඔයා පෝසත් එක පන්දුප්පත් වෙනවා හරිනේ එහෙමනේ මේ සමාජ පන්ති බෙදයන් නිර්මාණය වෙන්නේ එහෙමනේ ඔයාගේ අතට සල්ලි ඇවිල්ලා නැත්තම් ඔයාගේ අතට දේපල ඇවිල්ලා නැත්තම් ඔයාගේ අතට නිෂ්පාදන සම්පත් ඇවිල්ලා මගේ අතට නිෂ්පාදන සම්පත් ආවේ නැති වුණොත් මේ පන්ති බෙදේ ඇති වෙන්නේ කාල් මාක්ස් කියනවා මේ ධනේශ්වර යුගයෙන් පස්සේ ලෝකිනවා සමාජවාදී යුගයට ඒ සමාජවාදී යුගයේ ආර්ථිකය මෙහෙවන්නේ පුද්ගලයෝ නෙවෙයි ආර්ථිකය මෙහෙවන්නේ රජය. ඒතර රජය හැම දිනාටම දේපල සමානව බෙදලා දෙන්නේ. පාසලක් නම් හැමෝටමයි තියෙන්නේ. විශ්වවිද්‍යාලයක් නම් හැමෝටමයි තියෙන්නේ. සෞඛ්‍ය හැමෝටමයි. ඒතර පන්ති බෙදයක් ඇති වෙන්නේ නැහැ. දේපල හිමි පන්තියක් දේපල අහිමි පන්තියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සමාජවාදී යුගයේ පන්ති ආරකලයක් නැහැ. හරිද ළමයි? දේපල බෙදුනොත් මේ පන්ති ආරකලයක් ඇති වෙන්නේ. ඒ නිසා කාල් මාක්ස් කියනවා මේ ධනේශ්වර යුගයේ පස්සේ කාලේ සමාජවාදී යුග වෙනවා. ඒ සමාජවාදී යුගයේ හැමදේම කරන්නේ රජය. ගෙවල් හදන්නේ රජය. අධ්‍යාපනය දෙන රජය. යටිතල පහසුකම් සංවර්ධනය කරන රජය. රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කරන රජය. මිනිසුන්ගේ සෞඛ්‍ය පාලනය කරන රජය. විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරන රජය. හරිද? අලුත් අලුත් ව්‍යවසායන් බිස්නස් කරන රජය. එතකොට පන්ති භේදයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා සමාජවාදී යුගය තුළ පන්ති භේදයක් ඇති වෙන්නේ නැහැ කියලා. उत्तरीतर कम्युनिस्ट राज्य संपूर्ण समानात्मकिन हम कथा एयाले अंड कली पाल मकनाधिने समाजवादी राज्य समाजवादी युगेट आपगम मे प्रश्न उत्तर दिन समाजवादी युगेट आपगम हेम प्रश्न उत्तर दीलात्मता उत्तर कम्युनिस्ट समाज एक बार निर्माण කාල් මාක්ස්ගේ අවසාන අරමුණ ළමයි උත්තරීතර කොමියුනිස්ට් සමාජයක් හදන එක. ඒක ඔයාගේ තුන්වෙනි පාඩම් වල ඔයාලා උගන්වනවා. හරිද? ඔය රාජ්‍ය කියන පාඩමේදී ඒක අරන් උගන්වනවා. මම ඒකත් මෙතන සමාදව කියන්න. කාල් මාක්ස්ගේ අවසාන අරමුණ තමයි උත්තරීතර කොමියුනිස්ට් රාජ්‍යයක් හදන එක. පන්ති භේදයක් නැති සමාජ සමානාත්මතාවය තියෙන සමාජයක් හදන එක. දැන් ළමයි
ධනේශ්වර ක්‍රමය පෙරලපු ගමන් ඉතර සමානාත්මතාවය තැනකට යන්න බැහැ. ඒ නිසා තමයි මේගොල්ලෝ සමාජවාදී කියලා ගිහිල්ලා එතනදී හැමෝටම සමානාත්මතාවය උඩරිම මට්ටමින් දීලා ඊට පස්සේ රාජ්‍ය කියන කන්සෙප්ට් එක අහෝසි කරනවා කියන වගේ තුන්වෙනි පාඩමේදී උගන්වනවා. ඒ රාජ්‍ය කියන කන්සෙප්ට් එක අහෝසි කරන රාජ්‍ය තමයි අපි කියන්නේ උත්තරීතර කොමියුනිස්ට් සමාජකරණයක් කියලා. හරි. ඒක සාමාන්‍ය මේ 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 පාඩමේ පිට තියෙන ප්‍රශ්න කොටසක් එක. ඒක අහපේ හොඳයි. නමුත් ඔවා මේ කොටස යටතේ ඒ කාරණා දැනගන්න ඕනේ මේ පන්ති මේ පන්ති තුන සම්බන්ධ දැනගත්තාම ප්‍රමාණ. රයිට්. ඔයාලට තව අවස්ථා තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. චැට් එකට දාලා මම අර එක තැනකදී දැක්කද නිකන් අය. අදෝ ව්‍යුහය කියලා ආර්ථික පදනමට හඳුන්වනවා වගේ. අන්න උපරි ව්‍යුහය අදෝ ව්‍යුහය. එහෙමත් කියනවා. උපරි ව්‍යුහය අදෝ ව්‍යුහය කියන උපරි ව්‍යුහය ආර්ථික පදනම කියන නම් දෙකම භාවිතා කරනවා. අදෝ ව්‍යුහය ආර්ථික පදනම කියන සමාන නාමයක්. සර් ඔව් එතකොට සර් ඓතිහාසික භෞතිකවාදය ද්විඝටනාත්මක භෞතිකවාදය කියලා හඳුන්වනවා නේද? ද්විඝටනාත්මක භෞතිකවාදය කියලා හඳුන්වනවා අපෝහකවාදය කියලා හඳුන්වනවා. ද්විඝටනාත්මක භෞතිකවාදය කියලා හඳුන්වනවා අපෝහකවාදය කියලා හඳුන්වනවා. ඔය ද්විඝටනාත්මක භෞතිකවාදය අපෝහකවාදය කියලා හඳුන්වනවා වගේ පරණ සිලබස් එකේ. අලුත් සිලබස් එකේ හඳුන්වන ඓතිහාසික භෞතිකවාදය කියලා. මම ඒ නිසා තමයි ඒ නම් දෙක මෙතනදී භාවිතා කරේ නැත්තේ. රයිට් එහෙනම් මම හිතනවා ඔයාට මේ පාඩම හොඳට තේරෙන්න ඇති කියලා. දැන් ඔයාට අවස්ථාව තියෙනවා මේ පාඩම සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් නොතේරුණා. හරිද? දැන් සමහරක් කට්ටි ඉන්නවනේ පොදුවේ මේක අහන්න බය ලැජ්ජා වගේ දෙයක් නේ. මම මේ ප්‍රශ්නය අහුවොත් මම නිකන් මගේ දැනුම ප්‍රමාණවත් නෑ වගේ අනිත් අය හිතයිද? එහෙම හිතනවනේ. අන්න ඒ ළමයින්ට පුළුවන් මෙන්න මගේ නම්බර් එක දිනා WhatsApp නම්බර් එක මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයාට නොතේරුණ දැන. ඒ කොටස අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් මම කියලා දෙනවා. ඔයාලට හම්බෙලා ඇති හැමෝටම මේ PDF එක මේ PDF එකේ මගේ නම්බර් එක ඇති නැත්නම් මට ඊමේල් එකක් දාන්න. ඔයාලා නොතේරුණ කොටස මට එවන්න. නැත්නම් මේ කොටසේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මේකින් මොනවාරි ලියා ගන්න තේරෙන්නේ නැත්නම් MCQ එකක් ලියා ගන්න තේරෙන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් යොමු කරන්න මට යොමු කරන්න. ඉතින් ස්තුතියි මේ කයිකහමාර අපිත් එක්ක හිටියට මේ වැඩේ විශ්වාස කරලා මේ මේකත් එක්ක සම්බන්ධ වුණාට වට තේරෙන්නේ නැති අර ලෝකයේ දෙයක් සාමාන්‍ය නොමිලේ දෙනවා කිව්වා මේකේ තියෙන වටිනාකම අඩුයිනේ නේ. දැන් හිතන්න අපි රුපියල් කීයක් හරි මේකට ගත්තනම් සමහර විට මේක තව ළමයි හොඳට ඉගෙන ගන්න. හරිද? ඒක ලංකා ස්වභාවයෙන් නිකන් දෙනවා කිව්වොත් ඒකේ ඇත්තම වටිනාකම අඩු කරනවා. නැත්නම් වටිනාකම බාල කරනවා. එහෙම රටාවක් ඇතුලේ ඔයා ඇවිල්ලා මේ විදිහට මේ පාඩම අහගෙන මේ වගේ ප්‍රශ්න අහලා දන්නේ නැති දේවල් ඉගෙනද එන්නේ සම්බන්ධයෙන් මට තියෙන ඉතාලම සතුටුදායක තත්ත්වයක්. ඒ වගේම ලංකාව වගේ සමාජ ක්‍රමයක් අස්සේ හරිද මේ වගේ ළමයි අනාථ වෙලා ඉන්න වෙලාවක හරිද ළමයි සම්බන්ධයෙන් වගකිව යුත්තවත් කිසිඳු පිළියමක් යොදන්නේ නැති අවස්ථාවක මම ස්තුතිවන්ත වෙනවා ඒ රොක්ටට් සමාගමට මේ සමාජයට මේ වගේ හරවත් දෙයක් මේ සමාජයට කිරීම සම්බන්ධයෙන්. අපි දකින සමාජ මාධ්‍ය තුල විශේෂයෙන්ම මේ රොක්ටට් සමාජයන් ඇත්තරම මිනිසුන්ගේ දුක සම්බන්ධ නැත්නම් මිනිසුන්ගේ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන ඒවා ඒ සම්බන්ධයෙන් සංවේදී වෙනවා. ඉතින් මම ඒගොල්ලොන්ගේ කාර්යය අගය කරනවා. මොකද මේ වගේ වැඩක් කරන එක ලේසි නෑ. ළමයිව දැනුවත් කරන්න ඕන, ගුරුවරු සම්පාදනය කර ගන්න ඕන, මේ ලින්ක් එක පවා ඒගොල්ලෝ Zoom එකට ගෙවලා ගන්න ඕන. හරිද? ඔයා මම මේ සාමාන්‍ය ළමයි දන්නේ නැති කතාවක් මේ කියන්නේ. මේ ලින්ක් එකක්වත් ළමයි අපිට නිකන් දෙන්නේ නැහැ. හරිද? මේ ලින්ක් එකක් පවා අපි Zoom එකට ගෙවලා ගන්න ඕන. ඒතකොට ඕගොල්ලෝ වෙනුවෙන් නොමිලේ මේ ලින්ක් එකක් අරන් ඕගොල්ලෝ සම්බන්ධ කරගෙන මේ වැඩේට මම සම්බන්ධ කරගෙන දවස් ගානකින් තමයි මට මතක් කරලා මේ සම්බන්ධයෙන් කෝඩිනේට් කරලා මේ වගේ වැඩක් කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. සහ ඉදිරියේ මේ වගේ වැඩක් තිබුණොත් අනිවාර්යයෙන්ම මම සම්පත්දායකත්වය ඕගොල්ලන් ලබා දෙනවා කියන පණිවිඩය දෙනවා. ඉතින් ස්තුතියි මට මේකට ඉන්වයිට් කරලා ආරාධනා කරලා. ඒ වගේම තැන්කියු ළමයි මේ පාඩම ඉවර වෙනකම් පිළිවෙලට අහන් ඉඳලා සක්‍රීයව මේ පාඩමත් එක්ක සම්බන්ධ වුණාට අපි අනාගතයේ ඉස්සරහ දවසක අනිවාර්යෙන් මේ වගේ අමාරු පාඩමක් එක නැත්නම් සංකීර්ණ පාඩමක් එක්ක අනාගතයේදී හම්බෙමු. එහෙනම් බොහොම ස්තුති මට මේ සම්බන්ධයෙන් ආරාධනා කරාට හැමෝටම ස්තුති ගුණ නැයි. අද දිනේ දේශපාලන විද්‍යාව පිළිබඳ දේශනාව සිදු කළ ශමිත් ජයවර්ධන ගුරුතුමාට බෙහෙවින් ස්තුති. හෙට දවසේ අපේ සම්මන්ත්‍රණ මාලාවේ තොරතුරු තාක්ෂණ විෂය පවත්වන්නට නියමිතයි. ඒ සඳහා එම විෂය හදාරන සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා අපහා සම්බන්ධ වන ලෙස.
ඒ පිළිබඳ සියලුම විස්තර අපි WhatsApp group හරහා ඔබ දැනුවත් කරන්නම්. ඔබ තවමත් WhatsApp group එකක් හා සම්බන්ධ වෙලා නැත්නම් chat box එකේ තියෙන WhatsApp group link එක හරහා ඔබට සම්බන්ධ විය හැකි. ඒ වගේම අද වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස් පළ කරන්න chat box එකේ තියෙන ඊට අදාළ link එකෙන් පුළුවන්. ඉතින් වැඩසටහන නිම කරන්න ඔබ සැමට ස්තුතිය පුද කරන්න අප සමාජයේ ලේකම් ශලනි සොයිරියට ආරාධනා කර සිටිනවා. හදවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම ඇහෙනව නේද? ඕකේ ඕකේ. ඔව්. රත්නමුරු ඔට්‍රක් සමාජයේ ලේකම් ලෙස අද දින දේශපාලන විද්‍යාවේ විද්‍යා විෂයෙන් අප හා සම්බන්ධ වුණ ශමිත් ජයවර්ධන ගුරුතුමනි ඔබට රත්නපුර රොට්‍රක් සමාජය වෙනුවෙන් මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද දින අප හා මේ දේශන සම්බන්ධ වුණ ඔබ සැමටත් ස්තුති. ඉතින් මම ඉදිරියේදී එළඹෙන උසස් පෙළ විභාගයේ උසස් ලෙස සමත් වෙන්න කියලා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඔය හැමෝටම ප්‍රාර්ථනා කරනවා.